අපි දරුවා මව්කුසට එනකොට අපි ඉස්සෙල්ලම කරන වරද තමයි දේවාලට ගිහිල්ලා දරුවා පූජා මේ බාර කරනවා, බාර වෙනවා දරුවන්ට. ඔන්න හානිය. දේවරුන්ගේ නාමයෙන් ඉන්නේ අමනුස්සයෝ. බාරේ බාරගන්නේ අමනුස්සයෝ. බාරගත්තට පස්සේ දැන් දරුවා බිල්ල අමනුස්සයාගේ. ඔන්න වෙන වැඩේ. ඊට පස්සේ දරුවට මොකක් කරන්න දෙන්නේ නැහැ. දරුවට මොකක් ඉගෙන ගන්න දෙන්නේ නැහැ. සිල් රකින්න දෙන්නේ නැහැ. බණ භාවනා කරන්න දෙන්නේ නැහැ. බණ අහන්න දෙන්නේ නැහැ. ධර්මයේ හැසිරෙන්න දෙන්නේ නැහැ. ඇයි? ධර්මයේ හැසිරුණොත් සිල් ගුණදම් වැඩුවොත් මෙයා සුගතිය යනවනේ. දෙව්ලෝ යනවනේ. අමනුස්සයට ඕනේ මෙයා බිල්ලට ගන්න. ඇයි බාර දුන්නා? අම්මලා අම්මා මව කුසේදීම දරුවා බාර දුන්නා. රූපිර රූපයක් කියලා එක්කෝ මේ බිල්ලක් කියලා බාර දෙන්නම්, මෙහෙම දෙන්නම්, මෙහෙම දෙන්නම් කියලා බාර වෙනවා. බාර වෙච්ච ගමන් අමනුස්සයා බාරේ බාර ගන්නවා. දෙවරුන්ගේ නාමයෙන් පෙනී හිටින්නේ අමනුස්සයෝ. බාරගත්තට පස්සේ දැන් දරුවා බිල්ල. ඊට පස්සේ පඬුරුත් ගැට ගන්නවා ඔකට තියලා තවත් තහවුරු වෙන්න. ඊට පස්සේ බිල්ල. බලන්ට බුදුරජාණන් වහන්සේගේ කාලේ තිබිච්ච ක්‍රමය කොහොමද කියලා. බෝධි රාජකුමාරයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇහිලා දහම් කරුණු ඇහුවා. දහම් කරුණු අහලා ඉවරනකොට ලස්සන්ට බුදුරජාණන් සම්බුද්ධත්වයේ සොයාගෙන වැඩි ගමන ලස්සන්ට විස්තර කළා. විස්තර කරලා ඉවර වෙනකොට සංජිකා පුත්‍ර මානවකයා බෝධි රාජකුමාරයාට කියනවා, කුමාරය, භාගතුන් වහන්සේ මෙච්චර ලස්සනට දහම් කරුණු දේශනා කරද්දී 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 පවා ඔබ බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ, ධර්මයේ සරණ යන්නේ, ශ්‍රාවක සංඝරත්නයේ සරණ යන්නේ කිව්වා. එතකොට බෝධි රාජකුමාරයා කියනවා, ස්වාමිනී භාගතුන් වහන්සේ, භාග්‍යතුන් වහන්සේව මා සරණ ගිය අද නෙමෙයි කිව්වා. භාග්‍යතුන් වහන්සේ ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියේ සුන්සුමාර ගිරෙන් බෙහෙසකලා වනේ මිගදායේ. මගේ අම්මා එදා මාව කුසී තබාගෙන භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා කියා හිටියා, ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ, මේ කුසී සිටින දරු සිඟිත්තා පිරිමි දරුවෙක්ද ගැහැණු දරුවෙක්ද කියලා මන් දන්නේ නැහැ. හැබැයි භාග්‍යතුන් වහන්සේ, මේ කුසී සිටින දරු සිඟිත්තා දිවි තිබෙන තුරාවට බුදුරජාණන් වහන්සේ සරණ ගිය, ඒ අසිරිමත් ශ්‍රී සද්ධර්මී සරණ ගිය, ආර්ය මහා ශ්‍රාවක සංඝරත්නී සරණ ගිය, ශ්‍රාවක දරුවෙක් ලෙස පිළිගන්නා සේක්වා කියලා මව් කුසේදිම තිසරණේ තිබ්බා. දැන් කොයි තිසරණේ දරුවන්ට? ඊට පස්සේ කියනවා, භාගතුන් වහන්සේ මගේ කිරි අම්මා මාව ඇකී හොවාගෙන ගිහිල්ලා ඉපදුනාට පස්සේ භාගතුන් වහන්සේ ඉස්සරහා තියලා කියා හිටිය, ස්වාමීන් මේ දරු සිඟිත්තා දිවි තිබෙන පුරාවට බුදුරජාණන් වහන්සේවත් ඒ අසිරිමත් ශ්‍රී සද්ධර්මයත් ආර්ය මහා ශ්‍රාවක සංඝරත්නය සරණ ගිය ශ්‍රාවක දරුවෙක් ලෙස පිළිගන්න කියලා බුදුරජාණන් වහන්සේ ඉස්සර තිසරණී පිහිටෙව්වා. භාගතුන් වහන්සේ මං ඒ අවස්ථා දෙකේදීම අවබෝධයෙන් සරණ ගියේ නෑ. දැන් මං දන්නවා භාගතුන් වහන්සේ කියන්නේ කවුද කියලා. ස්වාමිනී භාගතුන් වහන්සේ දිවි තිබෙන තුරාවට මේ මම අද සරණ යනවා බුදුරජාණන් වහන්සේව. ඒ අසිරිමත් ශ්‍රී සද්ධර්මයේ ආර්ය මහා සංඝරත්නයේ සරණ යනවා, අද අවබෝධයෙන්ම සරණ යනවා කියලා බෝධි රාජකුමාරයා බුදුරජාණන් වහන්සේව සරණ ගියා. බලන්න, තිසරණේ ආරක්ෂාව දුන්නේ මව කුසීතිමයි. දැන් අපිට ආරක්ෂාව නැති වෙලා ගිහිල්ලා
දැන් බිල්ලක් වෙලා මව කුසේදීම සෑහෙන පරිස්සම් වෙන්න වෙයි අපිට.